මනසරණයි පෙන්වත් ඔබ හැම දෙනාටම. ධර්මස්්‍රම්ලය වෙනු පෙන්ස්සදේ පැහෙදී අදත් බෞද්ධහාරූ පවාහිනිය සමකින් එකතු වන සොපින්වත් ඔබේ හිත සුව පිණිස. බෞද්්‍යහාරූ පවාහිනිය මේ පෙහිදී සඳිපතනය කරන දායකත්වදේශනාව බෙලිසින් ආරම්ම කරන්නේ. මෙයතුම දේශනා පිෙනුවෙන් ස්සදු කලා වූ ආරාථනා පිළිගෙන බෞධහාරූ පවාහින දෙවන මැතිරයට වැඩමකට වදහල පින්වත් ස්වාමින් වහන්සේ යිතිහාසික ලංකාතිලක විහාරවාසේ වේහංගොට රත්නශරයේ භ්‍යක්ෂෝ විවේකාශ්‍රමයහි නිර්මාතෘු වර පරිවිනාචාර්ය පූචපාත නේතියකම චන්තිම පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමතිනාම. පළමකොට සාතුනාතනන්දමින් නමස්කාරපූරකෝ පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාතුූ සාතුූහූ සාතුූ. පවත්න්නේ අද මෙයතුම්ම දේශනා පිෙනුවෙන් සුකයදායයිකත්වය එකතු කරන්නේ සුමිත්‍රා වීරතුන්ග මාත්මය චම්පි මාලි සහ තනූචා සහ බෑනුවරුන් වන රෝහිත සහ චමින්ද සහ භිෂාණ සහ යෙසිත යන ඒ පවුලේ සදැහැති පෙන්වත් පිරිස ජෛස්තූරී මාවත කධාන ප්‍රදේශී පදංචිවසිට අද දේශනාපිෙනවෙන් සුකයදායකත්වය එකතු කරන්නේ සමන්තාචක්කහවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මනිරාජස සුනන්තු සග්හමොක්ක දං දම්මසවන කාලු අයංබදන්තා දම්මසවන කාලු අයං බදන්තා සද්ධම්මා සවනකාලු අයන් බදන්තා නමෝතස්ස භගෙ වෙතුූ වරහතු, සම්මා සංබුද්ධස්ස නමෝතස්ස භගෙවෙතුූ වරහතු, සම්මා සංබුද්ධස්ස නමෝතස්ස භගෙ වෙතුූ වරහතු සම්මාසම්බුද්දස් කොළ බහත ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ විහාරාධීපති බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභහපති අපි ඇති ගෞරුවණීය බොරලන්දයේ වජිරඥාන ගෞරවනීය නාක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරටවාසී ලෝවාසේ. මහා සංඝයා වහන්සේලාගෙන් අවසරයි මේ පෑටනයමිත බෞද්ධ්‍යාරූප වාහිනී සද්ධර්මාණු ශාෂනාව සඳහා පූරණ දායයිකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන කඳාන තිස්හයින් දෙක ජයසූරිය මාවතයහි පදිංචි පෙන්වත් සුමිත්‍ර වීරතුංග එවගේම දියණිය චම්පිමාලී සහත් අනූජවගේ බෑනවරුම් රෝ ඉත සහත් චමින්ද මුණපුරන් විිෂාන් සහ, සිත කියන ඥාතිවරු තමයි මේ පංකම සිද්ධ කරන්නේ මේ ප්‍රධාන අරමුණ වශයෙන් තැම්පත් කරගෙන තිබෙන්නේ මීට අවුරුදු දෙකකට එහාදීම පරොලොවයන්ට යෙදුන හෙන්්‍රී වීරතුංග මහත්මාත පින්හනු මෝදාන් කරන්නටත් අවුරුදු අටකට හාදී පරොලෝ සැපත්වන්නට යෙදනB අේ සේ කර මහත්මාට පින් අනු මෝදං කරන්න එවගිම තමයි නිදාසද සිල්වා මහතා සහ ඒවා නලින්ද සිල්වා මහත්මී රෝහිත සිල්වා රාජාකුළුතුග මහත්මමා සහ ශ්‍රීනාත් කුළුතුංග මහත්ම ඇතුළසාභාගේ වු සලු දෙනානමින් මේ පරලවගේ ඥාතිහිතමිත්‍රාදීන්ට දෙවමිනිස් සැපකලවර නිවන් අවුබෝධ වේවාකෙන් ප්‍රාර්ථනාවත් සුමිත්‍රා වීරතුංග මතාවට වගේම පවුල්ල ඇත්ව හම දෙනාටම නිදුක් නිරෝගි සුව පත්භාවය ප්‍රාර්ථනා කරන්න ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටා ශිරුවාද කරන්න ඒවගේ ම අපි හැම දෙනාටම චතුරාය සත්‍යය ධර්රමය අවබෝධ කරගන්න මෙතුම් කුසලේ පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඔබ මේ පින්කම සිද්ධ කරා මේ කාලේ පින් කරන්න ම සුදුසු කාලෙන් එන සාමින්න්නහන්සෙලවස් සමාදංහල ඉන්න ොදායක ොදා නමානාදී දෙෙන ඕනේ මවිශාල පින්කන් කරන කාලයක් නිසා සෝමනස්ස සහගත්තව පිනක් කරන්නේ කොහොමද කියන එක තමයි අද කියලදෙන් මාතෘකාව එෙන ඉති මතක තියාගන්න ඕන සෝමනස්ස කියල කියන්නම කද සතුට සතුට කන් කොහොමද පින්කමක් කරන්න කර හැමයෙක්ම සතුටින් කරන්න පුළුවන් හරි අමාරු දෙයක් සතුටින් පින්කමක් කරන්න ට කමාරුයි ති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් කෙටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ කියල මහරහතන් වහන්සේ ක ආල තියෙනවන නේද කතා කරන්ද අමතක මොවෙන මහරහතන් වහන්සේල තුන්න මක්කින්නවා කවුද සැරියුත්තාදුරු මුගලන් හාදුුරු ආනන්දහා අමතක වෙන්නමන නනි අම් අ අපපච්චිගි නමයිදල කියන්න පුළුව දවසක් බුදුරජාණන් වහන්සේතෙක් කැවිදිින් සාකච්ඡාවක් කරනවා දෙන දානයහි ආනිසංස තියෙන්නේ කාට දුන්නොද්ද කියන තැන ගැටලුවක් කල අපටත්තේමන තැනද සාංගෙත දානකට පස්තෙනෙක්කින් ඕනද එහම නැද කට බන කියලමද දාන දෙන්න ඕන හත් දවසේ ඒකට මේ අට පිරිකරක් ඕෝන මද දන්නේ නෑනෑ. ඒවගේ ප්‍රශ්න දපිළංඟ ඕ හහින්ද මොනු දන්න නැද්ද අනේ හාදරුවන් අට පිරි කරක් මට ගන්න විද්‍යහක්නය නිසා පන්සට දානය අරගෙන්න්න එහම කිනයි නැද අනේ ගෙදරමට බන කරගන්න බෑ නිසා ධර්ම දානය දෙන්න බෑ ම දාන පන්සලට අරගෙන්න්නම් කියකිනයි නැද මේ ඔක්කෝම තැන්තැන්වල මෙ බිස්නස් සෙලා. ය ව්‍යාපාර ලයිට්තාගෙන ලොකුවට සද්ධදාගෙන බුදුන්ට පූජ කරන මල් බිමට යාගෙන. මේවත් එක්ක මිනිස්සුන්ට බණක් කියන්න හරි බයයි. ඔකොරන්ට බෙරිමොන සෙකුහොද කරන්න. නෑ පිහිත නෝක තමයි සෝමනස්ස සහගත වහෝ තමයි සත්තුට්ට කියල ඉස්ස රම්ම කෙනෙකොටම කදදනේ හාදුරුවන්ට කුඩි හළගන්න පිරිමිය කොයා ගත්තා හාදුරුවන්ගේ කකුල් දෙක සෝදගන්න පිරිමිය කොයා ගත්තා. පිරිමි දෙන්නයි ඕෝනු බනකට අම්මට කුඩි හෙළගන්න ිට්ටු වෙන්න බෑ පාදුවනය කරගන්න හාදුරන්ගේ කකුලිෂ් පර්ශ කරගන්න බෑ ඒ නිසා පිරිමි දෙන්නන්නේ කොයා ත්ත කොහොම හරිකමන්න පොඩිකු රුට්ටු දෙන්නේ කරරිම හිතුරොක්කු මම තනීම කළේ නද කලාන අද මොකදද වෙලා තියන. අද අභිහිතනවා අපි ළඟ කෙරෙන්ඩෝන දේ නොකරගෙන්න්න බාහිර කරන දේ තමයි කර් ඕන කෙළ හිතෙනවා. අපිට කරගණ්ඩෝඕන දේ කරගන්න නෑ බුදුහාදුරුව මතක් කරනවා මහනනේ දානයක් දෙනකොට දැන් ප්‍රශ්න හිමුණුනේ බුදු හාන්දුරුවන්ට දෙන දානෙද හොඳ සැරුත් හාහඳදරුවන් දෙන දානෙද හොඳ බුදුහාමුදුරුව සැරියුත් හාදුරුවන්ට පූජ කරන දානයද විපාක සරියුත්තාහාන්දුරු බුදු හාදුරුවන්ට දෙන දානෙද විපාක කියනෙ තම ගැටලු තේරෙන්න්නකිවත් මෙහෙම බුදු හාන්දුරුවන්ට පූජ කරද හොඳ රහදාන් වහසට පූජ කරොද හොඳ කියන එක බුදුරජාණන් වහසමක් වගේ පිළි තුරක් දෙන්නේද අපි ටීතල් අපි කියමුක බල බදධ පූජාවනන්ද්‍යතිස්වයංජනත් එක්ක පූජ කරනවානෑ ඒම කරනයි න ඒපාකය නොන වකරෙන් ෝන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහනනේ සාරිපුත්ත හාමුදුරු මට දෙන දානට වඩා හොඳට මතක තියාගන්න ඕන සාරිපුත්ත හාමුදුරුව මට දෙන දානට වඩා ඒකනනි බුදු හාදුරුවන්ට පූජ කරන දානට වඩා මම සාරිපුද්තයන් වහන්සේට පූජ කරන දානය මහත්පලයි මහනිසංසයි. පුදුමිහිතෙන් නැද. අපි නම් බුදු හාදුරුවන්ට පූජ කරන හිතනවන්නේ බුදු හාන්දුරහිත්තවීම කක්ද. නෑ මම සාරිපුත්ත හාඳුරන්ට පූජකරන එකයි ආනිසංස වැඩි. ඇයිස්වාමී නයහෙම කියන්න කෙල හනෝ. ඒ වෙලා විදි කියනවා තමන්ගේ චිත්ත සන්තානය සෝමනස්සව අප්‍රමාණව විහිදුුවන්න පුළුවන්නේ මහා සංගරත්නය ගුණ සිහිපත් කරන කොටයි මහනනේ ඒ කුසලේ මහත් පලයි මහනි සංසයි. දැවනි කතාවක අධ්‍යහාරි සුන්දර කතාවක් මතක් වෙන්න ඕන කාගෙද බුදුහාන්දරුවන්ගේ සුළුමව කවුද ප්‍රජාපතියම්ම කොහොමද සිවුරු පිළියල කළේ. හොහුදකට දෙනගන්න ඕන ි හරි යාසයි පිටරට බ්‍රෑන්් එකක් පූජ කරන්න නෑ එහෙම සිවරු කඩ එවරට යන්නන හොයාගෙන මිනිස්සු ලඟ තියෙන මා්‍යයට කියන්න වා ඒරට සිවුරක් දෙන්න නොක මටඒක පුළුවන්ම් කපුද දන්නේන එමන් එ නම්ම කියන්නේ නෑ වෙලන් දැන්නනීමක් වැටන නිසා. කවරුත්වය නොද කියලා ලංකාවක ෙනෙක්ම හමසි වුරත් දෙනකෝ තිය නොදේ සෙදේශකත්වයට තැන දෙන්නඩ ඕන කියවා දුප්පත් මිනිහට අත දෙන්ඩ ඕන කියනවා සම්පෝෂිතව රටක් හදන්න ඕන කියනවා විජයකමාරය ලංකාවට නකොට අපේ රටහිට පහම්ම කෙනෙ ක කොටකොට හිටා ඔහොම නිතිහාසකියන් එහෙම තිබ්බ අපිට අවුරුදුදහස් පන්සේයක් ගිහිල්ලවත් සිවරක් මහ ගන්න බැරි මනු සසෙක්කන්න ඕන. ඔබ නිකමට හිතල බල අපි බෞද්ධ රටක් තේරවාදදි බුදු දහම පවතින රට ඒරවාදී මහා සංගරත්නයට ලෝකෙ සලකන එක්කම රට අපේ රට අපේ රට පුද්දු ේතෙනවා අස්කිරි මහා විහාර වැඩයින්න අනුනා කාහාමුදු රපාල නාය හාමුදුර ගන දවසත් තායිලන්ත ජාතිකෝගක් විදින් කෙනවා අපිට සඟ රජ කෙනෙක් කියනවා එහෙමයි උපාලි උපාලි මහරහතන් වහන්සට සලකන ගෞරවේතයන ඉතින් අපි හිතෙන් ද අපේ රටේ අපිටසිවරක් මහගන්න කෙනෙක් නැත්තමොගද කිය තමන්ගේ පුතාට සිවර කොහිංවත් තරටකින් ගෙන්ුවෙනෑ අම්මා. ඒ අම්මම අත් දෙකෙන් පු පො පොළ පොළල තනාගත්ත කියන පුළුම්වලින් සිවුර මහගන්න කොටස්ටික. පුදු මෙහිතෙන්නද පුළුන් අයි පොළන්ඩ දෙයක් තිනවා. ඒකත් හොඳ මේක තමයි හැදුවේ ඕ ඇතුළ කියවෙනවා මවක් දරුවෙකුට සලකන විදිහ. ඔයත්තු දරුකට කෑමටක දදි ගොම හදන්න ොද දන මේ හොඳම දේහදන්නේ න හොඳ දේ දෙන්නේ හොඳම දේනෙ දරුවු අට දෙන්නේ. බුදු හාමුදුරුව තමන්ගේ පුතා විසිදාහක් මහරහතන් වහන්සේලත් එක්ක දැන් වැඩලන්න. අවුරුදු කියකට පස්සෙද හතකට පස්සේ. අවුරුදු හතකට පස්සේ විසිදාහක් සෙනගක් එක තමන්ග පිරිවරක්ක ඇවිලෙන්න බුදු පුතාට ඩකින් ගත්ත ෙද්දකින් හනසිවරකට වඩා අද්දකින් පිළියල කරනසිවර මට විශ්වාසයි. ඔබ මහන රෙදි කෑල් බට විශවාස නැන්ද. ඔබ හදන දාන ඔබ විශවාසයි නනේ ම එකට ලළන්ුව බුල්ල එකුතු කල්ලා ශ්‍ය කරන තුන පහයකුතු කලා ඒ ගේ කට ින් සර් විස් කකින් දානනි දුන්න. ඔබ දන්නේ මොවද දාලාල තියන කියෙලා. න ඔබ හොද්දට හැම්ද දාල පූජ කරන විතරයි ඔබ දන්නේ එකතුරට මොනවද දාලා තියෙන කලා බුදහාදරුගතක් කළේ සක්කත්තන් දානන්දේති සහස් සඳානන්දේතිේ. අතිෙන් පිළියල කරලා තමයි දානෙ දෙන්න ඕ නැත්තේ ඒ කුසැලේ තමයි මහත් පල මහන සංසවෙන සෝමනස්ස සහගත සතුට වබෙ බුදුහාන්දුරු ගන්නපු මාර්ගි ඉස්සරය අම්මල නන්ගියා ඒ නිසා ඒ තොක්කු මෙහට එකුතුුණ අපි හොඳකට තේරුම් ගන්න ඕන ඒ අම්ම තමයි සිවර හදල සවර මහලා අඩුපාඩුවක් නතුව පරීක්ෂා කරලා අධධකෙන්ම සිවර අල්ලගෙන හිස මුදු නේ සිවර තියාගන තමන්ගේ බුදු පුතාට කියනවා පුතමක පිළි ගනිින් කියලා බුදුහන්දුර එතන දෙත් කියන්නීම කදද සගයහි ගෝතම මහාසංග හැට දෙන්න මට දෙන්නඩ එපා මට පූජ කලොත් පෞද්ජලික දාන දාහතරනක් බුදු දහම ගන්නල තියෙනවා සාමූහික දාන හතක් වු ගන්නල තියෙනවා දට මකතියාගන්න ොඩ මේ කාලය දානකී යදද පෞජ්ජලික දාන හතරයි සාමූහික දාන හතත්වයෙනවා එ නිසා ආනිසංස වැඩිමතියනෝකකිව සුගති සංඛ්‍යාත දිවිලෝකවල ඉපෙද ඉක්මන් භවයක චතුරාය සත්‍යය ධරමය අවබෝධ කරගන්න ධාරපාරමී ධර්මයව සම්පූර්ණ කරගන්න සාමූහික දානයම මහත්ඵල මහානි සංස වෙනවා කෙනෙක ාගතුන් වහන්සේ ගෝතමියයම් මටස හිපත් කලා බලන් දත් එහෙන හෙම තමන් වහන්සේ ශ්‍රාවකයන්ට දෙන දාන මහත් ප මහන සංසයි ශ්‍රාවකය තමන් වහන්සට දෙන දානයට වඩා එ අපත් එහෙම එකක්න මිද කරගන්නඕන අපිත් කර ගණ්ඩෝ නහෙම එක ඔන්න සෝමනස්ස සිත හදාගන්න පලවෙනි කාරණාව කියන භාග්‍යතුන් වහන්සේ බුද්ධරත්නය කෙරෙහි ශ්‍රද්ධාසිත ඇතිවෙන්න්නඩ ඕන සෝමනස සහගත සිත පහවෙ එක කඩින් ගන්න බෑ ැසෝමනස් සිතක් හොයන් කියයන්නන්නේ පකුහිට තියෙන කියලා ඔගටමහත් ලස්ස උදාහරණයක් ඔබට කියන්නන් හෙවනැල්ල ෝන කෙල් හෙවනැල්ල කදා ගන්න පුළුවන් හෙවනැල්ල කියන්නේ පලේනේ ආලෝකයක් තිබුණොත්න් යම් රූපයක් නැත්තම් වස්තුවක් තිබු නොත්න් ආලෝකය අර රූපයට වැටුණ හාම වනැල්ල වැටනමක් විදියටද. පලයක් විදිහට. හැ බැහිවනැල්ලක් ගන්න පුළුවන්ද? ආංුවයි වගේ තමයි සෝමනස්ස සිතක්ං ගන්න බෑ ප්‍රතිඵලය තමයි සෝමනස්ස සිත. ඒක ගන්න මේ අටපිරිකර දාහක් ද සිවුරුදාහක් ද බිමට මල් ලියනයකද ලයිට් ධනයකද ගමමහෙල්ලෙන විදිට මට විභාගයක් ලියා ගන්න පාඩන් කරගන්න බැරි විදිහට දානයකද නෑ හුසාවිියක නඩුවක් වැටන විදිහට ප්‍රශ්නති කරගන්නේ එකද නෙවේ සෝමනස්ස සහගත කියල කියන් මොකක්ද තමන් කරන වැඩේ බුද්ධ ගෞරවයෙන් කරන්න ඕන බුදු හහාන්දුර වැඩිපුර ශබ්ද කමතිතුුණාද ඒ ඇයි අප ඩි පුර සක්්දටකැමති? බදුදහාදුර අපිටි කීමකක්ද තුන්නේ බාහෝ මහනනේ රහත් උතුමෝ සහ පසේ බුදුවරු සහ තතාගතයාණන් වහන්සේලා වැඩිපුරම ඇලුම් කරන්නේ නිහටතාවයටයි. එහෙමකියපු ශාස්තෘුවරයාග දේ තවත් කෙනෙකුට බාධාවක් වෙඩ යොදාගෙන තවත් කෙනෙකුගේ සිතක දේශය පහළ කරන වනං, ඒ උතුම්ඌූ පුද්ගලයට ශාස්තෘවරයට කරන අගෞරවයක් නෙමේද? දැන් මම සිවර දරාගෙන අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලාගේ ගුණකදම්භයන් වලට අගෞරවයක් වන විදිහට පාරි හැසිරෙන වනං, පාතරකට මුදල් ටික දාගන්න වනං, ඉරුුණු සිවුර ඇඳගන්න පාරය විදින වනං කොන්්ඩෙ වවාගෙන ඉන්නවනං මටද දොස්නගන්න දොස්නගන්න කාටද අර සංගිහා වහන්සේල එ සාමූහික කොටසක්කඒකට භාජනයවෙන්නේ නැද්ද අපි කරනදේ ප්‍රතිඵලයේ බලපානව තතාගතයාණන් වහන්සගේ ගුණයන් වලට එනි සාපි බුද්ධ ගෞරවේ ඇතිකර ගණන්න ඕන බුදු හාමුදුරු කැමැති වෙච්චිදයට බුදුහාදුර ඇලුම් කළදේට බුදුහාදුරුව දේශනා කළ දේට දහාදුරුවෝග ගන්න කියපු මාර්ගය තුළ ගමන් කරන කෙනා තමයි බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධ ඇති කෙනා ඔන්න සෝමනස්ස සහත සිතක් කදාගන්න බුදුහාදුරුව ගන්නන පලවෙෙනි ක්‍රමේ මකදද බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ලෙස ශරද්ධාව දියුණු කරගන්න ඕන ඒ දියුණු කරගන්න ශ්‍රද්ධාව අන්නත් අයට බාධාවක් වෙන්නත් බෑ වඩ පුළුවන්ද බාවක්වෙන්න ෑ අනිත් අයගේ සිතා පැහැදෙන දෙයක් වෙන්නත් බෑ ඒ නම් මොකක්ද වෙන්න ඕන අන්න අයගේ සිත පැහැදිෙන් ෝඕන තමන්ගේ සිත සමාධිගත වෙන්න ඕන තතාගතයාණන් වහන්සේගේ ගුණේට හානියක් නොවෙන්නත් තෝන. එබඳ වූ යමක් යමෙක් කරන්නෙහිද ඒ තැනැත් අගේ කරන කටියුත්තු තුල රැස් වෙන්නේ සෝමනස්ස සහගත සිතක් සතුට පිරුණු සිතක් නැත්තම් පුළුවන්ද ග දරබණ ඉවරවෙන කොටම අල්ලභක දරමනු සැහිල පොලිසි පැමිල්ල දානවනං සුමන සහගත තිබේද. දැම් බලන්න්නක බුදුහාදුරන්ග ඉගැන්වීම පිනක් කරනකොට කුසලයක් කරනකොට මහත්ඵල ලෙස ආනිසංස ලබන්්ඩනං අපි චිත්තං පුනාාතීතිී පුුණ්ඥං, හදයං පපුනාාතීතිී පු්ඥං චිත්තය හදවත පිනා යනදේ තමයිුස පින කියල උනහස මතක් කළ එනං ඒකට පාදක වෙනවා. දු හාමුදුරුව කරහි ෞර ඇවෙන කෙනා. ආං ඒක නිසා තමයි පරනම්මලා සිතිං බුදුගුණ මෙනෙහි කරමින් එහෙනමේද පූජාවක් ලැස්ති කළේ. සිතිං බුදුගුණ මෙනෙහි කරමින් වචනී බුදුගුණ සජ්ජායනා කරමින් මනසිං බුදුගුණ සිහිපත් කරමින් පූජාව පිළියල කළා. ඒ නිසානේ බුදු හාමුදුරුවන්ගේ සේපතුල වහන් සේවන්දනා කරන්න සිරීපාදය යනකොටට, තුන් සරණය කිය කියා ගියා කියල කියන්නේ. යඒ සරණය එක පදයක්වතිය නොද දවේශ විසන එක මෝහය විසන එක නෑනේ. ආං බලන්න තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන කෙනාගේ සිත ලෝබෙන් පිරෙන්න්නේන දේශයෙන් පිරෙන්න මෝහෙෙන් පරන්නේනෑ ලෝබ දවේශී මූහින් අත්මි දුන සිතක් වෙද්ද ආගේ සිත සෝමනස්ස සහගතයි. සතුට පිරුණු සිතක් වෙනවා දැම් බලන්න පින්කමක් කරන කොට සතුටං කොහොම දෙක කුසලේදියුණු කරගන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සතුටු සිතක් ඇති කරගන්න කරනදේත් සතුටං යුක්තව කරන්්ඩෝන ආගේක පලවෙෙන එක තමයි කියනවා දෙවනි කාරණනාව තමයි න කල්්‍යයාන මිත්‍ර ආශ්‍රය කිරීම ඒකත් සෝමනස්ස සිතකට බලපානවා සතුටිං සිතකට සතුටු සිතකට බලපානවා මහත්ඵල මහානිසන් සැති කරගන්න බලපානවා දැන් බලන්න නැද්ද ඔවුද කියලා. දෙමා ඔබට මේ ධර්ම මේ දේශනා කරන්නේ උබ ළඟතියනෙන උදාහරණ බුදු හාඳදුරුවන්ගේ දේශනාවත් එක ගලපගෙන. මිත්‍රයෝ නිසා සිත දුකට පත්යෙන්නේ නැද්ද ෙදර පික මක්කබ ලැස්ති කරනකොට උබ කියනවා අක්ක ගෙදරට එන්නොකු අපි ගෙදරද බනක් තියනව බනහන් එන්න ඇය පාපමිත්‍රයෙක් නං ඇය ගෙදරට එනවා ඔබෙන් උපකාරයක් බලාපොරොත්තේ මකක් උපකාර එන කොටමාව පිළිගනයේ ව ඉන්න මට පුටුවක් තනලවාඩි කරාව වතුර වීදුරුවක් දීලමාව පිළිගනයේවි අයිස් සරහමගේ නම කියලා මන්ත්‍රණය කරාාව ඕක බලාපොරොත්තුවන්ගෙනවා ඔබේ නිවසට දැන් ඔබට වෙලාවක්ති නොවද ඇයට සංග්‍රා කරන් ඇයි නැත්තේ දානන්ත යුද්ජන්ති සමානමාහෝ දානයක් දෙනවා කියල කියන්නේ යුද්ධයක් කරනවා හා සමාන වැඩා එතකොට අරමිත්‍රයට හෝ මිතුරයට සලකන්න පුළුවන්ද දැ එයා කිපෙනවා මකදද කිපෙන් ආය යන්නෙ නෑ මංවාගේ ගෙදර පණකට. ඇයි යන්න ඇත්තේ මට සැලකුවනෑ මම පිළි ගත්තනෑ මාවාගේ කළේ නෑ මාව ප්‍රතික්ෂේප කළා සියල්ලූ ඉස්සරහ මාව නිග්ලෙට් කලාා. කියෙ ඇත්තලා යන්න ැන්ද? එහෙනං එයා ආපු කාරණාවමොකක්ද? අි බණහන්න. ගෙදරින් නික්මිල ගිය කොහොමද දේශ සහිත සිතක් එක්ක එහිනං පාපමිත්‍රියෝ නිසා දැන් ඔබේ සිත අසුතුටින් පිරෙනවා. කොහොමද පිරෙන්න්නේ අරමනු සයගියානෙ හටූ දිහම්භ වෙනකොට මාත්‍යක කතා කරන්නේ අනේ මං පින්ක මක් කර ගත්ත මැද හිටපියාලුවත් තරහ කරගත්තා. ආං අර සෝමනස්ස සිතම දෝමනස්ස සිතක් බබට පත්වනේ නැද්ද පාපමිත්‍රයේක් සුරු කල නිසා ග අවබෝධයක් නැති මිත්‍රයන් කුසල් පිළිබඳ අවබෝධයක් නැති මිත්‍රයන් ධර්මය අහන් ආවේ ඇයි කියනෙක් අවබෝධයක් නැති මිත්‍රයන් බාල අදහස් ඇති මිත්‍රයන් එහනඟ උට කියන්නේ නෑ කල්ලයාන මිත්‍රය කියලා එඒයට කියන කවරු කියලදපාප මිත්‍රයා බාල මිත්‍රයා ඒනිසා සෝමනස්ව සිත දෝමනස්ස සිතක් වුණේ නැද දැන් බලන්න බුදුගුණ මෙනෙහි නොකරන කෙනාගේ සිත දෝමනස්ස වෙනවා කනගාටුවට පත්වෙනවා පාපමිතරයේ කැසුරු කරන සිත කනගාටුවට දෝමනස්සයට පත්වෙනවා ඒ නගේ එයාට සතුටෙන් යුත්තුවයම කරන්න පුළුවන් කරන්න බෑ තුන්ගෙන කාරණාව දැන්ුවු කරුණටිකම අවසාන්ට අහනෝ ඔබ ගෙදරක් තිංකමක් කරනකට හොඳට හිතල කරන්නවා මිනැත වැඩක් වන නෑ ෑදැන් කරුණුට එකක දැන් හිතයිනේ දැන්මත් පොතක් බල නැතුනි කියන් බත්්තේක මතගති යනමට කියන්නවා තුංගනි කාරණාව කියන භාග්‍යවතුන් වහන්සේ බුදුහාන්දුරුව කෙරෙහි කල්යානමිතරු කෙරෙහි කරන වැඩේ ධාර්මික වෙන්නත් ඕන ඒක බලපානවා සෝමනස්ස සහගත සිතකට ඒ කරනදේ හොඳම දේ තමයි කියනවා ධර්මදානය දැන් අද ඔබ කරන්නේගක. සතුටිං සිතක් පිරී යන්නට නං යම් ඕකෙනෙක් කළ යුතු පලවෙනි කාරී වන්නේ ධර්මය ශ්‍රවණය කිරීමයි. දැං ඔබට බනක් අහනුට සතුට විචේලාවල් නැද. ඒ සතුටු වෙන්නේ ඔබ විසින් කරගන්න ඇතිදේ ධර්මය තුළ සඳහන්වී තිබේ යන කාරණාව ඇසෙනවිට, සිත සතුටකට පත්වෙනවා තමාවිසින් කළ ඇති අකුසල කරමයක් සිහිපත්වන විටත් සතුටකට පත් වෙනවා ඇයි ඒ අකුසලේ විපාක කලයානමිත්‍ර සාමීන් වහන්සේ කෙනෙක් මාවෙත දැනු දුන්නා ඒක වෙන්නේ ධර්මය විතරයි. පන්සිල් රකින එකේ ආනිසංස ගැන කියනකොට රකින කෙන සතුට වෙනවා. ඇයි මම සිල්පද කඩාගැන සිල් කඩාගන්න කෙනක් සතුටු වෙනවා. ඒ ඒක තියෙන ආදීනව මට කියල දෙෙනවා. දැම යි දෙකම ධර්මින් වෙන්න නැද වැරදි කෙනෙක් නිවැරදි කරන්නත් පුළුවන් නිවැරදි කෙනෙකට තව කුසල චිත දියුණ කරගන්නත් පුළුවන් ඕක කරන්නේ ධර්මය විතරයි. ඉළඟට බලන් ඇති වෙන්න ඇති අකුසල්ල චෛතිසිකය කුමක් දැයි පෙර මවෙත ධර්මයෙන් දැනුන් දෙනවා ඒකත් ධර්මයෙන් විතරයි කරන්නේ හරියට පාර දැනැති මනු සේකු මැප්ප එකක් දා ගැන යනෝ වගේ එතකොට ය කියන්න ඇද තව මීට්‍ර දෙසයකින් දකුණට හැරෙන තිෙනවා එතකුට බ අවධානය නොමකක්ද මටතව මීට්‍ර දෙසියකින් හැරෙන්න්න තියෙනවා ඔබ යන මාර්ගෙද ඔබ සලොකුණු කරපු තැනින් අතර වෙන්න තව තියන මීට්‍ර සීයයි එතකොට ඔබ දානෙද්ද වාහනය අතර කරන්න ඕන පැත්තට සිගන යි් එක බලාගෙන යන්න ඇද්ද පාගින් තියෙනවාද කියලා ඔබ සාමාන්‍ය ප්‍රායුගික ජීවිතර එළඹිල බලන් සූදානමක් නැද්දතකොට ඔබ දන්නතුව යන වනං ඔබට අවශ්‍ය තැන පහුකරගෙන යන්න වෙන්නද දවාන හරවගන්න බෑනතව kiloල මිරු දෙදක්විත රෑඇතිංගේි හරන්න වෙන්නේ නැද ආපපු හරවනකොට ලොක ට්‍රෆික්ක් එඩ වෙන්නේ නැද්ද. ඒ එනකොට එක්කො පාකිී නැති වෙලතියෙන්න්න බැරිවෙයිද. මේ සියල්ලම ඔබ නතර කරන අපෙර ඔබ දැනුම් දුන්නු කාරණාවට අනු යාම තුළ. එහනම් මාර්ගයේ පහසු වෙන්නේ නැද්ද අං බලන්නකො සම නස්ස සිතකට ිට්ටු කරන ධර්මය හනකොට මහනනේ පාප මිත්‍රු ඇසුරු ක ලොත් දනව මේකයි අන්න කලින් කියල දෙනවා කාමච්ඡන්ද දියුණු කරගත්තො තා දීනව මේකයි දැ කාමච්ඡන්ද ඔබට නැතිවෙන්න පුළුවන් මතුවට ඇතිවෙන්න පුළුවන් තදංගවශයෙන්න යටපත් කරගෙන තියෙන් සමුච්චේදවස්සයෙන් ප්‍රහාණය කරල නෑ තාවකාලිකව යටපත් කරගෙනෙන්වා ඒ හරයට බොතුර ඇතුළේ තියෙන හුළම්පපුරෝපු බෝලයක් වගේ තියන් ඉඳල තියනෙනවා යාගෙනඉන්න පුළුවන් ගොඩක්ලා බෑනි ලොක්කු ව්‍යයාමයක් දරන්න ඕන හැබයි අත්මිදිච්චිකම යගඩට එනවා ඔය වගේ කාමය ඔය වගේ ව්‍යාපාද ඔය වගේ තීනෙමිද්ද ඔය වගේ උද්දච්ච කුක්කුච්ච ඔය කිරණීවරණ ධර්මවලමං කෙටියගගට කියන්න කාමයට අකමැති හැබැයි දැක්ක වෙලාද දෙවිස්සෙන. ය අනිත්්‍ය ගන වඩනවා රූපයත් දැක්කොත් ඇැලෙනවා ඒ ඇලෙන් නිමකක් නිසාද තදංග වශයෙන් යට පත් කරගෙන තිබනට පාලනයකරගන්න බෙර විස්සවා ප්‍රතජන සිතේ ස්වභාවේ රහතන් වහන්සේ කෙනෙකුට හෙමි වෙන්නේ නෑ උබත් මමත් එසේ නොවන නිසා අනාගාමී නොවන නිසා කාමච්චන්ද ඇති වෙන්න පුළුවන් ුදුරජාණන්හන්ේ මතක් කරණය කාරණාව ධර්මයෙන් ඔබ අහලා කලින් දැනුවත්වෙල ඉන්නවා. මකද දැනුවත්තල දින්නේ. මෙබඳු සිතිවිල්ලකට ඇලුනොත් බුදු හාදුරු මට දුන්න උප දෙෙස තමයි ආදීනවද වුණ කරන්න කියලා දැන්ගේ එකක් මම දකිනවා දකිනකොට මම ආදීනව මෙනෙහි කරනවා හරියට කලින් කළ දැනුන්දීමකින් උපයෝගයක් මම යොදාගන්නවා ඇති වෙන කෙලෙස් ධරමයනැති කරගන්න. හැබේ ඇහිවිෙනත්ත ෝක කරන්න පුළුවන්. බනක් කහල නැත්තං ධර්මයට කිිට්ටවෙල නැත්තං ඒ කෙලෙසට ඇලනවද නැත්දං ගැටනවාද නැද. ඇලනවා ගැටනවා. දේශයේ ව්‍යාපාදය කළ කියන්න දේශයටනේ. ඉවසල 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 බැරිමතැනයි මං මේදය කළේ ඒ කියන්නේ අවශ්‍ය තැන දිවඔබාතින් ඉවසීම ුණේ නෑ කියනෙන. ඉවස ඉස ඉවල තැන ඔබට ඉවසීම පුරදු කරන්න අවශ්‍යයන එතනද ඔබ රක ඩෝනනිත් බැරිම තැනයි මම මේ දේට ගිය කීීම තැනට ඒවා ඉවසීම ප්‍රගුණ කරගන්න ඕොන්. බැරිම තැන හාමුදුරුවනේ ම ගෙදරරිහ ලියට බැන්නේ. බැරිම තැන හාමුරුවණේ මංගේ මනුසයට ගැහවේ. බැරිම තැන හාමුදුරුවනේ මගේ මනු සයගේෙදේට ම හෙම කළේ. බැරිම තන හාමුදුරුවනේ මං මේ සට පයින් ගැහවේ. පාසල්යනළ මේකුත් එහෙමයි. ගෙදරන්න අ මතාත්ව එහෙම නැ? තාත්ත දාලා අම්ම යන්නේ බැරිම තැන කියන තැනද පුළුවන්ම තැන එතනද කියලා ව්‍යාපාදය දුරු කරගත් තනං අරගමනවලකිනෙ නැ්ද බන්ධනාගාරයට ගීපුගෙනෙ කිවසන්න පුළුවන් තැනද ඉවසනය නෙමේ බැරිමත නිවසවාන එතට යනවද එනං ආගක ආදීනව කියල දෙනවා ධර්මය එත කොට සූමනස්ස සිත ඇති වෙන හටිවෙන් අපප ෝූ මං ඔය ඉවසීම ගැන දැනගත්තේ ධරමෙන් මමෝතෙෙනින් මැකැෑරලා අප හින්ද මං ඕෝකින් බේරුුණ අන්න සෝමනස්ස සාගත් දෙැ අපට වෙච්චි තැන්නද කට මුකරි කර කර මුකරි කර කර බනින්න පුළුවන් එකම පිරිස තමයි සංඝයා මමන මේ ය කියන්නේ හරුණු ධ චන්දම නායකාර බඳදු තැනකද උබහිතනවා මට සුදුසුනේ දේ නෙමේනේ මම මැගාරි නොතන ඔබේ තනින් මැගාරෙනවා. දවසකුට බණ කැහෙනවා සංඝයා විවේචනය කිරීම අකුසල ධර්මය ඔප්පු මංගතිලින් ගැල වනේ අරක හපු හින්දනේ අන්න සෝමනස්ස ඇ ඒ අකුසල කර්මයට මම දායක වුණේ ෑ දැන් සතුට නෙමේද? හැබ දායක වුණනන් දැන් දුකනමේද? වි ඉඳල මෙදා දක්වා ම මම දේශයෙන් හිටිය ඒක මටදැන් රැස්සල යවරයි අන්න බලන්න බුදුහාදරමතක් කරනවා කලින් දැනගන්නවා ඉස්සරහට ඇතිවෙන්න තියෙන නීවරණ ධර්මය ගැන දැනගෙන ඒකට සූදානමින් ඉන්නවා ධර්මය දන් කෙන. බලන්න සතුටු සිතක් ඇති කරගන්න සෝමනස්ස සහගත සිතක් ඇති කරගන්න බුදුහන්දරෝ ගන්නන්න ක්‍රමෝපා අපිට දෙ මේවා අමාරුදයද අමාරුවවෙන්නේ මනුස ජීවිතය ලබන එක. ඒක ලැබුවනේ අමාරුවවෙන්නේ නිරෝගිමත් කෙනෙක් වෙන එකත් ලැබුවනේ අමාරුවවෙන්න සම්මාධිත්්තිික වෙන එක එකත් වුණනේ. එහෙනම් මේ ධර්මකාරණ අමාරුව එකක් කෙනවාද. මේක ප්‍රගුණ කරන්න අ වශ්‍යතා විතර යෝන. තිීන මිද්ධ කියන්න එත්තඒේ වගේ එකක්. පාසල් යන ළමයෙකුටරුක කිව්වොත් එහෙම කම් ඇලිකම නැ? කොලනොටම්මලෙක තියඇද තියෙනවාන්නේ කොහොද කම්මලිකම දැනකටද බැ පයකිින් එක තින්න. තියනමිද්ද ඕක භාාවනන යෝගීකුට ඔකට වට බරවතලයි ඒයට ගැන්නමකක්ද. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කර කරඉන්නට අතීතයේ සිදිිවිච්චි සිද්ධිධදාමයක් සිහයට එනවිට ඉරියවුුවෙන් අත්මිදිලා ඒ සිතුවිල්ල තුළට යමෙ කෙල්බ ගන්නවන ආං ඔහු එහෙන තීන මිද්ද කියනී වරණ ධර්මයට යට පත් ච්චි කෙන ඒක යෝ ගවචරයෙකුට. වැසන්න තේරෙන්නැති. ඔබ මෛත්‍රදවුණුව කරන මෛත්‍රී භාවනාව කරනු. කරනකොට ප්‍රාර්ථනා කරන කොහොමද මේ ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත් වෙත්වා කියල ප්‍රගුණ කරනකොට, ගමේ ගහ මනු සේගෙනනමතකු අරමනුසිටත් කොහොමදම අන්න තයනීම ද්‍යාපුතැන වීර්ියනෑ සිත පපත්වගෙන යන්න එතකොට මකොද කරන්නේ එතනින් නැකටිනවා නැත්තම් භාවනාව නවත් වෙනවා ආම්බලන්න නීවරණ ධර්මය දිනනවා අපි පරදිනවා පාසල්ලමිකොටත් තෝ කොහොමමයි මකක්ද කලින් නැකටින්නේ නෑ පස්සෙ නැකිටෙනනවා අද පාඩන් කරන්න තියෙනෙ අද කරන්න ඇැතුව හෙටට කල්දාගන්නවා. හෙට තියන එක අනිද්දට කල්දාගන්නවා. සතියට කල්දාගන්නවා. මාසෙකට කල්දාගන්නවා කාර්තුුවට කල්දානවා. අවුරුද්ධට කල්දානවා කහමාරට කල්දාලා උසස් පෙල කිිට්ටු වෙනකොට කාගිවලගේ ගිනිගත්ත වගේද. දැන් මාසකට අවුරුදු දෙකා මාරරිම සෙලබැස් එක කවර කරන්න යනවා. අං බලන්න තීනමිද්්‍ය ළමයෙකුට බලපාන විදි. දැන් ධර්මි ඉගෙනගන්න කෙනා දැනගන්නවා. මේ කියන්නේ තීන මිද්්‍යකුසලය දවසක මේක මට එන්න පුළුවන් ආවොත්නිින්මා කලන්නේ මෙන්න මේ දේ. අං ඒදේ දැනගන සූදානමින් ඉන්නවා ඕකට කියනවා, අනුපන්නානංවා අකුසලාන අනුපපාදාය නො ඉපදුන අකුසල කරමයෝ නො ඉපදවා ගැනීමටම වෙරවීරය කරනවා. ඒකටත් වීරීතියෙන් ඕන. සිත නො ඉපදුනු අකුසල කරමයෝ නො උපදවා ගැෙන ඉන්න වීරය ඕනද නැද්ද. හැබ නැති කෙනාට සෝමනස්ස සහගත සිතක් තියෙනවාද? නෑ ඇයි? ට තියෙන දෝමනස්ස දුකක් පිරුණු හදවතක් තුකක් පිරුණු සිතක්ක හුට අයිති වෙනවා ඒනංඔන්න සතුටු සිතකින් යුක්තව වෙසෙන්ද නං තුන්ගෙන ධර්ම කාරණාවම කදිගෙන ගත්ත හොදට ධරමය අහණඩෝන ඒ ධරමය අහලා දවසක ඔබට හම්බ වෙනවා ඔබ වෙනස් කරන ධර්ම දේශනාව අනේ ඇත්තනේ නං මේක මටන්ම කිව්ව වගේ මටත් කව දහරි පැවිදි වෙඩ තියෙනවාවනම් මටත් කව දහරි මේ තැනට පත් වෙඩ තියෙනවා න මටත් කව දහරි මේ කියන ධයන තලයකට පත් වෙඩ තියෙනවන. මම ඒකට මේක කරන්න්ඩෝඕන කියන විශ්වාසයයි වීර්යයි සතියයි සමාධියයි ඇති වෙනවා. එතෙක් ඔබ කර්ඩ ඕනමොකක්ද එතෙක් ඔබ පණහන්න ඕන ඒ බණහන සෑම වෙලාවකම සට පිරෙන කොහංවත් ගන්න පුළුවන්දෝග කොහවත් ගන්න බෑ ඊළට බලන්න්න භාගතුන හස දේශනා කරන එක ධර්මය ලියවලා තවත් කෙනෙකුට දෙනවනම් සෝමනස්ස සිතක් ඇතිවෙනවා. දැන් ඔබට මවඋදාහරණ දෙක් අද ඔබේ ඇගේ කිලිපොලා යන්න ඕන. අනුරාධපුර රාජධාන ලයේ විච්චි පුත් බලන්න කොච්චර ධර්මයගෙන ලියවුනා සීහලට්ට කතාවම ලිය වුනේ අනුරාධපුර. ධර්මයට කොච්චර කැමිතිවිින් ද අදන මෙහෙම ටීවිය එක බණ කියන්නේ. එදා මෙහෙම තිබ බෙනෑනේ එදා තිබුණේ සනිවේදනය කරන්න පුස්තකයක් කොතක්. හැමෝ අකුරු දන්නවද ෑ එහනම් මොකද කළේ අකුරු දන්න ඉස්කෝලි හාමිනේ හරි ගම්මුල අදායනනි මහත්තය හරි පන්සලේ ලොකු හා මුදුරුවු හරි ධර්මශාලාවට ජාතක කතා පොත්වහන්සේ වැඩම කරවලා එල්ලි වෙනකන් ජාත කතා පොත්වහන් සිදිහා බලාගෙන දායකයන්ට දේශනා කරනවා දායකයෝ ්‍රද්ධා සිතින් ආනෝ අන්න ධර්ම ස්‍යවේදනය කළා සෝමනස්ස සිත රටේ රජ්ජුරුවන්ට හාමුදුරුව ආරාධනා කරනවා මහරජ සුදුසුම කාලයයේ පොතක් ලියවල සසුනට දෙන්න ලිවේ නැද්ද ලිවවා අමාාවතුර, බුත්සරණ, දහම්සරණ, සඟසරණ, කුසදාකව, යශෝදරාවත මෙ ඔක්කුම ලිය වනේ ධර්මය තුළ සතුටු සිත ඇතිකර ගත්තා අය. ඔය අවුරුදු දෙ දහකට විතර එහා පැත්තෙද. එච්චරදුර නොගිහින් මෑතකට ඔබව ගෙනියාවොත් අපවත්තී වදාහළ රේනුකානය චන්දවිබල මහනායක හාමුදුරුවෝ උන්වහන්සේ පොත් ලියන කොට දෙවතාවක් නොකිවා ලියපු පුොත්්තදටත් අපිට තියෙනවා කොච්චර ධර්මයට කැමිති වෙන්න ඇද අපි ලියවුමක් ලියව්වත් ආපහෝ්චැරයක් බලන්න ඇද්ද අකුරු වැරදිද කියල තතාගතයාණන් වහන්සගේ ධර්මය ලේඛනගත කරපු මානාක හාමුදුරුවෝ ලියපු පොතේ නැවත සෝදු පත්තත් බලන්නේ ඒ තරන් ධර්මයට ඇති කැමැත්තයි අවබෝධය හිතල බලන් ආං සතුටු සිත වෙන කොහංවොත් ඔ ගන්න පුලුවන්න. ඔබ ධර්මය ගැනීඉගන ගැන පොතක් ලියන් බලාගෙන හරිලියල උපාසකම්මලට දෙන් සතුටු වෙන්න බැරිද ධර්මය ගැන ඉගෙන ගන්න කෙනා ධර්මයට හුං කන් දෙන කෙනා ධර්මදානය දෙන කෙනා සෝමනස්ව සිතකින් යුක්ත වෙනවා. දැන් අද ඔබ ඔය කොටස් තුනෙම්ම සතුරට පත්වෙනවා. මොකක්ද. බුදුහාදුරුව කෙරේ ්‍රද්ධාවත්යෙනවා ඒනිසාය ඔබ ජායලිඳල මෙ හටාව බුදුහාදරුව කෙරේ මල්වට්ටි පූජ කරන කොට ප්‍රාර්ථනා කරන්නම කන්ද මේ මල්ටික පරවෙල යන වගේ ස්සාමීනිින්මගේ ජීවිතයත් නැතිවලනවා මේ කුසලේ මට නිවන් අව බෝධ පිණිසම වේවා බුදු හාදුරුව අපට ප්‍රර්ථනා කරන්න ගීපි කෙන වේද ඒකත් කරනවා. ඉළඟට බමකද්ද කරන්න ඔබ ධර්මයට කැත්ත නිසා තමයි බුදු හාදුරංග දේශනවාහන්නේ. අේකස්ෙ දෑ සි තිින් යුක්ත වහාගනින්වා. ලේඛනයක ගත නොකලට ලෝකයි හැමෝටම බන පදය අහන්න කියලා එමිනිසුන්ට ස්‍යවේදනය කරනවා එක තුළත්බ සතුටකට පත්ෙනවා. ඉන්පස්සේ තමාවිසින් රැකගන ඇති කුසල යොකුමක් දේ දැනගන ඒක තුළ සතුටකට පත්වෙනවා මම ධර්මදානය දුන්නන්නේ සබ් දාන දම්ම දාන ජ නනාති. ම ලෝකති නොන්දමරස දුන්න සබ් නර සෝදම්මර සංජිනාති මරනකොට ගෙනියන්න පුළුවන් දෙයක් නිමං කර ගත්තති ධර්මදානය ම දුන්නනේ ධර්මදාානය දුන්නන්නේගේ නිංන්සේ තමයි මම කොතනක ඉපදිල හිටිය. ඔබ පුදදුම හිතේ. බ තන්න බුදු කෙනෙක්කු ලොව පහළ වෙන විට ඔබ මනුෂ්‍යලෝකයේ දුප්පත් මංම කෙනෙක් ළඟ ඉන්න හිට ඉන්නවත් නැති ගෙදරක් ළඟ ගහක්යට ඉන්න කෙනෙක් වුනත් ඔබව දකින්න පුළන් බුදුහදුරන්ට සුනීතව දැක්කේ සෝපාකව දැක්කේ මට්ට ගුන්්ඩ ලීව දැක්කේ මිනිීමරමරගේ පංගුලි මාල දැක්කේ ආගේ වගේ සසර ඔබ කොතනකාරරි තැක ඉපදිල හිටියවුත් බදු කෙනෙක්වව පහල වෙන කාලෙක ඒ බුදුරජාණන් වහන්සේගේ නුවනට ඔබ මුණ ගැහෙනවා ඔබ අද දුන්නු දරමදාන මේ පිනේ කුසලේ විපාක. අන්න බලන්ිතොර අද ඔබ සතුටවෙෙන් ඇද සෝමනස්ස සහගතයි. හිළඟට කර්මය කරම පලය පිළිබඳ විශ්වාස ඇත්තේෙනවා. ඒනත් කියනවා සෝමනස්ස සාගතයි. සිත සතුටකට පත්වෙන්ඩ නං මොකද කර ගණ්ඩුවනහෙන. බුද්ධානුස්සතියේ වඩන්න ඕන ධම්මානුස්සතයේ වඩන්ඩුවන් සග්්‍යානුස්සතිය වඩ්ඩුවන දේවතානුසතිය වඩන්්ඩුවන්, චාගානුස්සතයේ වඩ්ඩඕන මේවා වඩන්න 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 තමයි සිත සතුරකට පත්වෙෙන්නේ. ධර්මය අහන්ද අහන්ඩ අහන්ඩ අහණඩ තමයි සිත සතුටකට පත්වෙෙන්නේ. බුදු හාමුදුරුවත් රහතන් වහන්සේ පිරනුවන් පාණ්ඩ යනොට ධර්මජද සාමීන් වහන්සට කියනවා ඔබ වහන්සේ චතුර ලෙස ධර්මය දේශනා කරන සාවාමන් වහන්සේ අද පිරෙනුවන් පාන්න මගින් වෙන් මෙල යනවා මාකෙර යනුකම්පාාවෙන් යුක්තව ධර්මයක් දේශනා කරන්න කිවෝ බුදු කෙනෙකුත් ධර්මයට කොච්චර අසුුණද කැමිතුනාද එහෙනම් ඒ සතුට සිතටන අපිත් අද කරගත්ත අංහෙම පින්කමාන් පෙන්වන්නේ සීලේ රකින් සතුටු වෙන්න කොළවා ඔය සතු්ටි වී යුතු කරුණු අතර කරුණු තියෙනො දා හතරක් සෝමනස්ස සිත හදාගන්න ඒ දාහතර කරනගොට තමයි ප්‍රතිඵලය සතුටු සිතක් ඇතිවෙන එක ඒක කරනගොට තමයි සිත සතුටු වෙන්නේ එහෙමිනැතුව සතුටු වෙන්න කලාට වැඩක් එන්නේ සතුටි වෙන්න කරන දී වැඩක් එන්නේ රහම ප්‍රතිඵලේ තමයි සතුට එමෙන මේද? අගේකයි බුදු හාතුරු දේශනා කළේ ඔබටත්ම මතක් කරනවා සිත සතුටු වෙන්න කොච්චරලයිට් දැමට බෑ. සිත සතුටු වෙන්න වෙන වෙන දේවල් කලාට වෙන්නෙත් ෑ සිත සතුට වෙෙන්ද නංගුබ කළ යුත්තේ ශ්‍රත්ධහාාව මත දියුණු එකක්නැනක මයි. සීලේ මත ආරක්ෂාවනය එක මයි දානේ මත ජීවිතය පුරුදු කරණ එකමයි සතුටු වෙන්න පුළුවන්නේ. දාන සීල භාවනා ඔය තුනමයි සතුටු වෙන්න පුළුවන්නේ. ඔබට ප්‍රාර්ථනා කරනවා සතුටින් යුක්තවක්කු සල් වඩන්න මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානයක්ට සූපකාරවේවා කියන. සාධි සිටින් යුක්තව ස ප්‍රාර්ථනා කරනවා. ති පැයහිවරයි නෙ. ඔබ ඉතාමත්ම වටිනා පින්කමක් කළේ කධාන අංකතිස් සය දෙක සූරිය මාවත යන ලිපිනෙහි පදිංචි භාර්ියාව සුමිත්‍රාවීරතුංග දියණිය චම්පිමාලී සහ තනූජා බෑනාවරු රෝහිත සහ චමින්ද මුණුපුරන් භිෂාන් සහ හයසිත අම්මත් එක්ක දර දෙන එක තුල තමයි පින්කම කරන්නේෙන ත්ට පින් සිද්ධවෙෙන් මංහරිම ආදරිතා වැඩිහිතයන්ට සලගන දරුවටිකක් දන්න ඕන තාත්ෙක් නැතිවුණහම අම්මෙකුටට රැකවරණය තියෙන්නේ දරුවන්ගේ දේනිසා දරුවන්ට පැවරණෙනවලොකු විශාල වගකීම ඒ අහිමි විච්චි තාත්තාගේ ස්නේහය අම්මට දෙන්න පුළලුවනනි දරුවන්ට විතරයි ලෝකෙ කොච්චර දරුව හිටියත් ඒ අම්මට ගෞරවේ ආදරය දයාව මෛත්‍රයේ දෙන්න බෑ. ලෝකෙ මිනිස් සැමෝ මටබන් ඉන්න පුලුවන්. හැබැයි. ලෝක මිනිස්සු මගේ අම ලන්න ගාත් අම සතුට වෙන්නේ අම සතුටවෙන්නේ ම ගිය. ඇයි අමගේ පුතාන? අංගේ වගේ. තාත් අහිමෝනාට පස්සේ අම බලාපොරොත්තිවෙන්නේ දරුවන්ගෙන්ගේ රැකවරණය. දරුවන්ගෙන්ගේ ආරක්ෂාව, දරුවන්ගෙන් ඒ, ජීවිතයේ පවත්වන හරියටනිිකක් නැවක් එතර කරවන්න ඔරුවක් එතර කරවන්න අපිට හබලක් ඕන වගේ අම්මව ජීවත් කරවන්න දරුවන්ට පුළුවන්කමතිය ආදරයයි දයාවයි කරුණාවයි මෛත්‍රය. එනිසා ඉතාමත් මෙලෙෙන් ගත්තුව ඉල්ලනවා අම්ම තනි කරන්න ඇැතු තාත්තගේ අඩුවනො දැනෙන්න්න අම්මත් එක් ඉතාමත්ම ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් ඉවසීමේ අම්මලෙහෙම අයිනෙ ට තරහයවාගේ අම්මගේ තියෙන ස්වභාවේ අපික තේරුම් ගන්නවා යුතු රම්ම කැමිති නිතර මගේ කරනවටන ති තේ රස නැතිව වුණත් රසයි කනට අමාමරියාසයි සීනිදා එපාමිකනට අමාරයාසසින ටික දාල දෙ අපි දන්නේගේ ලෙඩේ තියනවා කෙල් අම්ම නමු දරුවන්ටහ දැනවා කියෙන තැන දැන් අපි අම්මගේ හිත සතුටින් තියන එක තමයි අපට පැවැරෙන වගේ මේ නිසා ඇත්ව හැම දෙනෙක්ම කළ ඒ සතුට අම්මට දර සතුටු කරවන්න පුළුවන්නන් අම්මට ඒක තමයි ඔබට කරන්න පුළන් එල්ලොකුම ජුතුකම අපි පාර්ථනා කරන අම්මට නිදුක් නීරෝගී සුවපත්භාවේ චිරජීවනය ලැබෙන දිගාසිරි ලැබෙන පුුණ්්‍යවන්ත ජීවිතයක් ගත කරන්නට රත්නත්ත්‍ර ආශිර්වාදය ලැබේවා කියන සාධ සිතෙන් යුක්තව ආශිර්වාදයෙක් කරනු. අම්මයි දරුවෝයි බෑනවරුයි මුණබුරුයි සියල්ලෝම එකතු වෙලා පිංකම සිද්ධ කරල බලාපොරොත්තු වන්නේ අවුරුදු දෙකට පෙරමිය පරලව යන්ට යෙදන හෙන්්‍ර වීරතුන්ග මහත්මාට පරලෝක වශයෙන් අනුග්‍රහ කරන්නන පින් අනුමෝදන් කර. ඉතිං අපි ප්‍රාර්ථනා කරන ආදරනය අපච්චි දහසක් දුක්විිඳලා. ඔයත්තු තන්නේ නෑ අපිත් දන්නේ ලොකුණාට පස්සේ අම්ම බඩගෙන් නිදගෙන දරුවන්ට බද් දෙක ෙදල දෙනවා. තාත්තා පාරයගෙහිල්ලා ලොකු අභියෝග භාරගෙන දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරනවා. අප තාත් ඔබේ තාත්ත් හම ත්ේ න තාත්ත සැපතිෙන් හිටියන්නම් අපිට දුක තම තාත්ත දුක්විින්ද නිසා තමයි අපි සැපෙන් ඉන්නේ එ නිසා අපි විඳින සැපක කරවල තමයි අපි අම්ම තාත්ත වින්ද දුක තාත්තට සංසාර දුකින් අත මිටෙන්න්න මේ ුතුම් ධර්මදානය උපකාරයක් වේවා කියන සාධ සිතින් යුක්තව පින් අනු මෝදන් කරනු ඊට සමාමීභ පරාර්ථනා කරනුව වB අේේ කර මහත්ම පරලොව සැපත්ති අවුරුදු අටක් පිරිරෙනෝ ඇතු මාට පින් අන මෝදන් කරන්න මුනිදාසද සිල්වා මහත්මා සහ ඒවා අලින්ද සිල්වා මහත්මී රෝහිතද සිල්වා රාජාකුල තුංග මහත්මා සහ ස්ත්‍රීනනාත් කුල තුංග මහත්මා සභාගව සිල්ු දෙනානමින් මේ පරලවගේ ඥාතිවරුන්ට දෙව මිනිස් සැප කළවරනිවන් අවබෝධ කරගන්න මේ කුසලයි. උපකාරයක් වේවා කියන සාද් සිතීන් යුක්තව පින් අනු මෝදන් කරනු. සෙට්‍රාර්ථනා කරනවා සුමිත්‍රා වීරතුංග මතාව. දම්ම සත්තුට න දරෝක්කමිකතු වෙල්ලා නෑ දෑයකුතු වෙලානේ ලෝක හැමෝටම හොඳමදේ දුන්න ධර්මදාන නේද අම්මටෝක මේ අපිහැමෝ මැරෙනවනේ නේද මේ අන්න වෙල්ලාට කරට කරලා කියන්න ඕන අ මේ ධර්මදාන දුන්න මතැකද සංගිත දන් දුන්න මතකදනේ ඒව තුල තමයි සිත පිහිටවන්න ඕන නේද යන්නපාකුවට නෑ කවුරු න ඇඩුවට යන්න තින්නවාද යනවා සතුටිින් යන්න අම කරබුදේ මතක් කරලා දෙන්න එනිසා අදම්ම කරගත්ත අරයි න්න දෙයක්. නේද දරුවඉන්නෝ දේබොල තියනවා. වස්තුූතියනවා. කරගත්තද නේද ලොකු දෙයක් අද එනි සපි ප්‍රාර්ථනා කරනවා නිදුක් වෙන්න නීරෝගි වෙන්න සුවපත් වෙන්නම මේ කුසල ආශිරවා දෙයක් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. චම්පි මාලී ශ්‍රෝහිත යන්න සහ භීෂාන්. නේද විශාන එංගලන්තේ වාසය දරුවන්ට තනූජා චමින්ද සහ. සේත සිත රංජනී අභේසය කරමාතාව සහසාහභාග වූ සියලුම ඥාතිහිතමිත් රාධීන්ට නිදුක් නීරෝගී සුවපත්භාවේ ප්‍රාර්ථනා කරනගමත් භිෂාන් එංගලන්තේවාසය කරන මොනපුරාගේ උසස් අධ්‍යාපනයටත්ඒවගේම යෙසිත මුනුඹපුරාගේ උසස් අධ්‍යාපනයට දියනියන් සහ බෑනාවරුන්ගේ ැකී රක්‍ෂා කටයුතු සහ්‍යාපාර කටයුතුවලටත් සාභාගව් සියලු දෙනාටම චතුාය සත්‍යය ධරමය අවබෝධී පිණිසත් යුතුම් කුසල දරමයෝ උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිරවා දෙක් කරනු දිගේ දරූ විදේශ රටක හිටියත් ලොකු පිනක් නනෙ අමට සලකනවමට දරුව කියන කොචර විශවාස ඇත්වෙන් ඕොන නේ දේනිසා අපි ප්‍රාර්ථනා කරනොයි දරුව හම දෙනාටම මුණු බුරන්ට හැම දෙනාටම නිදුක් වෙන්න නීරෝගි වෙන්න සුව පත්වෙන්නමුතුම් කුසලේ පාරමිතාවක් ලෙසම උපකාරවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන. අපි හැම කෙනෙක්ම දැවිල්ල බණෑහේ දරනාගම නායික හාදුරුව කරපු මහත් වූ කටයුත්ත නිසා නේද දැන් ලෝකි කොච්චරවත් බණ කියයි දැන් නෙද උන්හස මිල්ලොකු අභියෝගයක් බාරකත්තවරදු දහතුුණනකට හාද. නේ අද පැවිසිහතරම අපි බණටිකහනෝ අපි බණ කියනෝ ධර්මානු කොළ මිනිසු ජීවත්යනො අපි රැස්කර ගත්ත කුසල උන්හන්සේටත් ආදීව වැඩයින් ද පවත්ේ වදාළ පැලෑනෙ නායක හාදුරු වගේ පානදුරේනායක හාමුදුරු. අස්කකිරි මහා විහාර අපේ මහනායික හාමුදුරු ඇතුළ. අපවත්තී වදාළ සිලු සංගනීතතුරවරයන් වහන්සේලාට ප්‍රාර්ථනය බෝධියකින් උතුන් වූ. නිර්වා නවබෝධ කරගැනීමට පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අන මෝදන් කරනු. ඒවගේම තමයි රට ජාතිආගමි වෙනවෙන් ජීවිත පූජාකල්, අබිහිතරණ විරුවන්ට අත්රාජරාජ මහා මාත්‍යයාදීනටත්. ුතුම් කුළල ර්රමේ පිහිටුවා ප්‍රාර්ථනී බෝධියකින්න්නේ වන්නවබෝධ කරගනිත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. සිෙත් ප්‍රාර්ථනා කරනවා වර්තමානයහි මේ ආධිපතිත්වය ධරමින් නායකත්වය දරමින් ඔබ අපවලෝ කෙහෙම දෙනාටම ධර්මය සවේදනය කරන්නට පුරෝග්‍රමීව වැඩසිටින් අපේ කල්යානමිත්‍ර බොරලන්දේ වජරඥා ගෞරවනයෙන් නායක සාමීන්ත්‍රාණන් වහන්සේට ගුරුදවූත්ම තිහාසෙක ලංකාතිල රාජ මහා විහාරාදීපති අවසරයමුණගම රාජගුරු විපස්ස නාය කාමුදුරුවන්. ත්‍රයිනිකායි කති පූජනීය මහනායක මයින් පාණන් වහන්සේලා ඇතුළ ලෝකවසේ මහා සංගරත්නයට නිදුක්වන්න නීරෝගි වන්න සුවපත්වෙන්න සංසාරදුකින් අත්මි දෙන්න මේ කුසලේ පාරමිතාාවක් ලෙසම උපකාරවේවා කියන සාධ සිටින් අපි සිත් ප්‍රාර්ථනා කරනවා. ඒවගේම තමයි අපි තාමත්ම කාරුණිකවසිෙහි පත් කරනවා. පවාහින ඉදිරි පත්සව ඉඳගැෙන ලෙඩ අම්ම කෙනෙක් බණහන වෙන්න පුොළුව. අසනීපතාත්ත කෙනෙක් බණහන වෙන්න පොළුවන් මෙ එතකොට ජීවිතේ යමක් හොය අම්ම තාත්ත කෙනෙක් බණහන වෙන්න පුළුවන්. අපිඇත් ඇන්ට තමයි ධර්මය සන්නවේදනෙ කල් එඒත්තු නමින් මේ පරොලවගේ සලු ඥාතීන්ටත් මේ යතුම් කුසල ධර්මේ නිර්වා නවබෝධය සඳහා උපකාරවේවා කිය ප්‍රාර්ථනාව සිද්ධ කරනු? ර්මදානේ දුන් ඔබටත් ධර්මදේශන පැවැත්තුූ මට ධර්ම ශ්‍රාවණය කළලෝකවාසිීමම දෙදනාටම චතුරාරි සත්‍ය ධර්මය ඔවබෝධී පිණිසමකුසල පාරමිතාවක්ම වේවාකින් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සාධහූ සාධ සාධ. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා ප්ඥන්තං අනුමෝ දිිත්වා චිරං රක්කං තුළොහුක සාසනං චිරං රක්කං තුදම්මදේ සනං රංරකං තුමන් පරන්ති අබිවාදැන සීලිස නි්චංගුරද්ධා පචායිනු චත්තාරෝ දම්මාාවට ධන්ති ආයුුවක්නු සුකං බලංති ධර්මදානය දුන්කුසලෙන් ඔබටත් මටත් උතුම් නිර්වා නවබොෝදේම සැලසෙත්වා කෙල් ප්‍රාර්ථනා කරන හැම දෙනාටම තේරුවන් සරණයි